කහපු බෙරේකුත් නැහැ බෙරියේ පළුවකුත් නැහැ හරි හැබැයි මෙයා බෙර ගණනාව වාදනය කරන්න පුළුවන් අපි රටේ දක්ෂ කලාකරුවෙක් හරි කීක වලට කීක සද්ද ගැට බෙරේ නම් තියෙනවා යක් බෙරෙත් තියෙනවා श्री लंका वादने वादने මන්ජුල මේකට කියන්නේ ගැට බෙරේ කියලා මේකට මේකත් එක්ක වාද මේ නර්තනය තියෙන උඩරට නර්තනය අපි හරිද මේකේ බීජාක්ෂර සහ ගර්භාක්ෂර කියලා අක්ෂර ಜಾති දෙකක් තියෙනවා ඒතකොට මේකේ බීජාක්ෂර තමයි තත් ජිත් තොන් නම් ගර්භාක්ෂර වලට වැටෙනවා තක්කට කුන්දට උන්න වාදනය කරලා පෙන්නනවා මේ අක්ෂර ಜಾති දෙක මේ පැත්තට බීජාක්ෂර ගර්භාක්ෂර उत्पत्ति विजयवर्धन नर्तने मम संगीत प्रेमरत्न ये वकवाणियों चन्न विजयवर्धन उपली पनी बारे ऊंगी पंति इनको गेटबेरे तीन इतने पंति මම අරගෙන ඒගොල්ලන් නටනකොට ඒ මේ කටින් කියන පදේ මේ විදිහම වාදනය කරනවා නේද සාමාන්‍ය නටන දුම්මි කිත්ත කිත්ත දුම්මි දෑඩි දුම්මි කිත්ත මම ගහනවා ඉතින් පොඩි එකක් එතකොට චන්නවිලි වාදන මහත්මයා බැලුවා හැපු මේ කුල්ලා මේ කවදාවත් බෙරයක් අල්ලලවත් නැතුව කොහොමද මේ ගැට බෙර වාදනය කරන්න කියලා ඉතින් ඒක මම හිතන්නේ සාජයෙන් ආපු හැකියාව එතකොට එයා තමයි මට එයාගේ ගුරුවරයා පියසාර ශිල්පාධිපති කුමාගාවට යොමු කරේ මේ ලංකාවේ තියෙන සීලොම් බිර වර්ග ඉගෙන ගන්න. මේ හක්ගෙඩිය සාමාන්‍ය පිබින්න කොයි වහාන වගේ හොයාගන්නේ. මේක මම හිතන්නේ ඇත්තටම මේ මේ කියන්නේ ඈත අතීතයේ අඳු 3000කට එහා යන්නේ නැති මො මන්දුල මේ හග්ගෙඩි වල මේ ඉතිහාසය ගත්තාම මම හිතන්නේ මේ අපිට සබහා ධර්මයෙන් තමයි අපි මේ සද්ද හොයාගෙන තියෙන්නේ මිනිසුන්ගේ දඩයම් යුගයේදී මේ මේ දඩයම් කරන සතුන්ගේ හම් මෙලාගෙන ගස් බෙන වලට ගහලා ඒවට තට්ටු කරාම වේලි වේලුනහම මේ හම් වලින් ආපු සද්ද ඒවෙන් තමයි බෙර උපත අපි හොයාගෙන තින්නේ ඒ වගේම තමයි මේ මේ මුහුදේ තියෙන බෙල්ලෝ මේ මම හිතන්නේ නැචරල් විදිහට මේ මේ කඩතුළු වෙලා මේවට පිඹලා මම හිතන්නේ මේ සද්දේ අරගෙන තියෙනවා ඉතින් ඒ වගේ තමයි අවුරුදු 3000කට එහා දිව යනවා මේ මිනිසාගේ සද්ද මුලින්ම ඇඟට තලලා අන්නහොම කරලා තමයි සද්ද වාගෙන තියෙන්නේ මේ සද්ද අපිට ලැබිලා තියෙන්නේ අන්න එහෙම තමයි එතකොට හත් ගෙඩියේ ආරම්භය අන්න එහෙමයි මොකද අපි නොදැනුවත් නෝ මේවා ඇති වෙන්නේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද වඩ පුළුවන්ද විසිල් ගහ හත් ගෙඩිය ගහ මන්නේ ප්‍රශ්නයක් දෙන්නේ මේ වාග් ගෙඩියේ මේ හරි අමාරුයි ගුලන් ගහගෙන මේ ගහ පොල්පට දෙක තමයි මේ ভাইබ්‍රේට් එකකට හක්ගෙඩිය සද්දේ හරි හරි එහෙනම් වඩ මොළඳ විසිල් ගහ එහෙනම් ඔව් දත්ම දෙන්න පුළුවන්ද ඒකත් ඉතින් අපබ්‍රන්ද ප්‍රශ්නයක් නේ කොහොම විසිල් ගහ කොහොම දත්ම දෙන්නේ මදිනා ඉන්නවා ඈ මන් දන්න කෙනෙක් ඉන්නවා ඒක උදේ රුයි මතක් තාසේ
එයා අදින කොහමද දන්නවද? ඔව්. ටික ටික රතර අරගෙන ආ දත් සෙට් එකක ගලවන්න පුළුවන්. නේ නේ මේ දත් සෙට් එක දාපු එකනේ. ආ එහෙමද? මේ මගේ ප්‍රශ්න නා සෝ ප්‍රශ්න. මේ අපි අර ඉන්ද්‍රාණි තේ වගේක් දෙනවා. තේ ගන්න බුමුද? ඕමු මොනද ඉන්නේ? තේ ගන්න බු. හරි. තේ එකක් ගුණ ගමන් ඊළඟ චැට් එක. ආ මරු දෙගනේ. මරු කිව්වා වගේම ඇත්තරම තේ එකක් න්යා දුන්නා. අපි එහෙමයි අපි ගෙදර තියෙන කට්ටියට හොඳට ආගන්තුක අපි අර කාර තියෙනවා ට්‍රිප් එකක් ගියා නේ ගෙදර ට්‍රින්කෝ නේ අපි ගියේ කෝච්චි එකේ ගියේ ට්‍රින්කෝ නේ ට්‍රින්කෝ ගියේ ඒ කියන්නේ පළවෙනි කෝච්චිය යුද්ධයෙන් පස්සේ දාපු පළවෙනි කෝච්චිය අපි දෙන්න ගියා ඔව් පළවෙනි කෝච්චිය අපි ගියා අවුරුදු 30ක් යුද්ධේ නිම කරලා පළවෙනි දාපු පළවෙනි කෝච්චිය අපි දෙන්න ගියා ඒ අල්ගම තියෙන අපි නේ ඒ ඒ අල්ගම සහ මේ ප්‍රවීණ කලාකරුවෝ සෑහෙන පිරිසක් ගියා ඔව් ඒ කලාකරුවන් වෙනුවෙන් මම හිතන්නේ පෙට්ටියක් වෙන් කරලා තිබුණා මේ චුට්ටක් ඉන්න රකින්න මේ විශේෂ කලාකරුවෝ දෙන්නෙක්ගේ වොයිස් කට් එකක් මට ගන්න තියෙනවා. ආ ඒක. උඹට කරගෙන ඉන්නම් ගියද? හරි. ඒකත් දිවෝනේ පොඩි රෙස්ට් එකක් මම රෙස්ට් එකක් ගන්න. ආයි ගොන්. හරි මේක සෑහෙන කාලයකට පස්සේ තමයි. ඔව්. ඔය ගෙනුනේ. ඔව්. මම මේ කලාකරුවන් දෙපළත් එක්ක ඇත්තරම සෑහෙන කාලයකට කලින් මට රංගනයේ දායක වෙන්න ලැබුණා. ඒක මගේ ජීවිතේ ලැබිච්ච ලොකු हेकिया मुलिम देखे कोई काले वगे पुंची काले आगे तिबुना बेरे गान ඒ බෙර ගහන මේ එක තිබුණේ ආගේ සහජ හැකියාව. ධනගාන වයසේ ඉඳලම තිබුණා. ඕනම දෙයක් දෙන්න ගහයි. තින් එකක් වුණත් කවන්නේ කබල් තින් එකක් දුන්නත් ගහයි හොඳ ලස්සනට. බෙරයක් පළලෙව නැද්ද? බෙර පළ රටරල් වල කොච්චර ගිහලා දැන් රටරල් 25කට විතරයි. එතකොට මේ ඔබ දෙපළගේ කලා කටයුතු කොහොමද මේ දවස්වල? संगीत कंडाय पटांगाट पे मम पासिंग निगुत्तेनी सुरेंद्र महात्यक शक्ति वादक कंडायम अभी देवनी वर मे अभी इकतूना शक्तिवाद खंडम थिंक लंका अस्सा मुल्लक हेम गमकम ओपन्याशो सह इंडो शोस् इतकोट टी वी शोस एक मनोहरी वगे हेम देखम वादने कर एक लभ्य पन्नर मंजुल अति विशिष्ट कै गहला
පන්දහක් හයදහකට සෙනකට කොහොමද ගානා කරන්නේ ඉන්ඩෝ මේ පන්හයිසීකට වගේ සෙනකට කොහොමද අපි ගානා කරන්න කියන ඒ පන්නරය සහ බිර වාදන කරමින් මේ ගානා කරන්නේ ඉස්සරසි නෑ තම් දෙනන තැන තතන තන ගීපදවන්නම් ගයාවයා ඒ විසි ගැට බෙර හඳවමිනා ඉස්සර සිට පෙර හැර එනවා මේ ජන්නත් මට තියෙන පොඩි ප්‍රශ්නයක් මේ ලංකාවේ දැන් අපි සාමාන්‍යයෙන් දකින බෙර ටිකනේ මේ තියෙන්නේ බෙර වර්ග කීයක් විතර තියෙනවද දැන් මම මේ වාදනය කරලා පෙන්නුවේ අපි ලංකාවට පමණක් ආවෙනකෝ බෙර ජාති 4 මේක ලෝකෙ කොහෙවත් නැහැ මංජුල මම රටට ගන්නවද මේ සංචාරය කරලා තිනවා හොයලා තිනවා ගැට බෙරේ දවුල තම්මැක්සම පහත රට බෙරේ කියන ජාති 4 ලෝකෙ කොහෙවත් නැහැ ලංකාවේ පමණයි තියෙන්නේ ඊට අමතරව අපට තියෙනවා බෙර ජාති ඈත අතීතයේ නම් අපිට තිබුණා බෙර ජාති 10ක් මෑතක මගේ ගුරුවරයාත් රවිබන්දු විද්‍යාපති මහත්මයාත් බෙර දෙකක් ඉන්වෙන්ට් කරා ලංකාවට ඒ දෙකත් එක 12ක් තියෙනවා මම නම් කියාගෙන ඉන්නම් මුලින්ම ගැට බෙරය පහත රට බෙරය දවුල තම්මැට්ටම උඩැක්කිය ඩැක්කිය අත්‍රබාන බංගුරබාන බුම්මැඩිය දඩු බෙරය ඔය ජාති 10 තමයි අපිට සෑහෙන අතීතයක් එක්ක අපිට තිබිච්ච බෙර ජාති 10 මගේ ගුරුවරයා පියසාර ශිල්පාධිපති ඔහු අපේ අතරින් නැසී ගියා පහුගිය කාලේ ඉතින් ඔහු අපිට නිර්මාණය කරා මේ දවුලේ එක පැත්තකුත් ගැට බෙර එක පැත්තකුත් ආදේශ කරලා ගැට දවුලේ එක පැත්තකුත් ගැට බෙර එක පැත්තකුත් මේ ගැවුල නමින් බෙරයක් දවුල අලුත් එකක් ඔව් අලුත් එකක් ගැට බෙරිය ගෑන්නත් දවුලේ උයන්නත් ලයන්නත් එකතු කරලා ගැවුල නමින් බෙරයක් එයා නිර්මාණය කරලා ඒවට පදත් නිර්මාණය කරලා අපට දායද කරලා තමයි ඔහු අපතරින් නැසී ගියේ ඒ වගේම රවිබන්දු විද්‍යාපති බුම්මැඩිය අලු මේ මේ ඒ කියන්නේ මේ බුම්මැඩිය කියන බෙරය තව ටිකක් වැඩි දියුණු කරලා පොළවේ ඉඳන් තියෙන විදියට කලබෙර ජාතියක් හදලා ඒ කටට හැම ගහලා කලබෙරය නමින් බෙරයක් නිර්මාණය කරා. ඉතින් ඒ දෙකත් එක්ක අපිට අද බෙර ජාති 12ක් අපේ ලංකාවේ තියෙනවා මංජුල. මේ බෙර වාදනය ඉගෙන ගන්න ලංකාවේ ගොඩක් පිරිස ඇතිනේ. ඒ කට්ටියට එහෙම ක්ලාසස් එහෙම කරන්න බලාපොරොත්තු වෙනවා. කරනවා මංජුල මේ දවස්වල මම ක්ලාස් එකක් දැන් අවුරුදු 4ක් විතර තිස්සේ කරනවා. කාර් බහුලත්වයේ ඉඳ එකම එක දවසයි මෙන් මේ අපේ මහගෙදර තමයි කරන්නේ. සෙනසුරාදා දවල් 10 මාර ඉඳන් 2 මාර වෙනකන් වයස අවුරුදු 6න් පස්සේ දරුවන්ට තමයි උගන්වන්නේ. ඉතින් ගොඩක් දරුවෝ එනවා අම්මලා තාත්තලා යොමු කරනවා. ඉතින් මම හිතනවා ප්‍රවණතාවයක් තියෙනවා මේ අපෙන් පස්සේ මේ ටීවී නාලිකාවන් ආවට පස්සේ අපි මේ දේවල් වාදනය කරනවා දැකලා මම රවිබන්දු විද්‍යාපති තව නොයෙකුත් දෙනා ඉන්නවා අපි වාදනය කරනවා දැකලා මේ අම්මලා තාත්තලාට බොහොම ආසාවක් තියෙනවා මේ දරුවන්ට අපේ කලාව දෙන්න. ඉතින් ගොඩක් අම්මලා තාත්තලා අපි ගාවට මේ දරුවන් අරන් එනවා. ඉතින් මමත් කියන්නේ උගලන්ට ආසනා 0703321887 මගේ නම්බර් එක මට කතා කරන්න පන්දියට එන්න පුළුවන්. බෙර ගැහුවා තේ බිව්වා. ඇත්තටම දැන් මේ ජන්නත් එක කතා කරපු වේලාව ඉවරයි. මොකද ඉතින් මේ වැඩසටහන ගැන මංජුල ඔයා මට කිව්වා මේ ලංකාවේ සිටින ස්පෙෂල් කට්ටියගේ ප්‍රෝග්‍රෑම් තමයි ඔයා කරන්න කියලා. ඉතින් මේ දැන් මේ කලින් කරපු ඒවත් ඉතාමත්ම මේ යම් කිසි දෙයක් රටට ලෝකෙට දායද කරපු කට්ටියත් එක තමයි ඔයා වැඩ කරන්නේ. ඉතින් ඔයා මං ගැනත් එහෙම හිතලා මං ගාවට ආපු ලොකු දෙයක්. ඉතින් අපේ දේ මේ ලෝකෙට අපි අරන් යන්න ගොඩාක් මහන්සි වුණා. මේ අපේ මේ නර්තන කලාව, බෙර කලාව, සංගීතය, ජන සංගීතය. ඉතින් ඔයාගේ චැනල් එකෙන් මේ කරන සේවය ඉතාමත්ම අගය කොට සලසනවා. මොකද මේ කිසිම දෙයක් නැතුව අපේ රටේ ඉඳලා පිට රටවල් ගිහිල්ලා ඉන්න කට්ටියට හරිම වැදගත් මේ වැනි ප්‍රෝග්‍රෑම්. ඉතින් හොඳයි MM10 ටික තවත් මේ දියුණුවෙන් දෝන්ට පත් වී අපේ රටේ හැංගිලා ඉන්න තව විශිෂ්ටයන් ඔයාලට ඔයාගේ කැමරා කාචයට අසු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ඉතින් දැන් වැඩේ ඉවරයි. අයි ළඟ දවසේ තව අලුත් ක්ලිප් එකක් බලමු විශේෂ වූ පුද්ගලයෙක්. එහෙනම් ආයු වේවා කලසෙත් මුදුන් වේවා දෝෂ දුරු වේවා සක්‍ර මහ බබු ආයුබෝවා ආයුබෝවා.